අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද ඔයාලට මම විශේෂ වීඩියෝ එකක් කරනවා. මීට කලිනුත් මම මේ වගේ එකක් කළා. ඒ කිව්වේ මේ දවස්වල උගත් දිනේට කහ ප්‍රශ්නයක් තියෙනවනේ. ඒකට මම උත්තරයක් පහුගිය දවසක කියලා දුන්නා. අමු කහ ගෙනල්ලා ස්ටීම් කරලා වේලලා කොටා ගන්න විදිය. උගක් අයට මේ වේලන ප්‍රශ්නයක් තිබුණා. ඉතින් මම හිතුවා මම කරන අනිත් දේත් ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා. මේකත් අපි ඉස්සර කාලේ කරපු ක්‍රමයක්. කලින් මම කහ කුඩු හැදුවේ හුඟක් දිනේට කහ කුඩුනේ පුරුදු. ඒ නිසා මම එහෙම කළා. අද මම ඔයාලට ඊටත් වඩා ලේසි ක්‍රමයක්. මම දන්නවා මේකට ගොඩාක් දෙනෙක් කැමති වෙයි කියලා. කහ 200ක් ගත්තොත් 200 සතියකට ඇති වෙන්න කොටා ගන්න කොහොමද කියලා අද කියලා දෙනවා. මෙතන කහ කිලෝ එකක් තියෙනවා. මෙතනත් කහ කිලෝ එකක් තියෙනවා. මේ කහ ටිකක් දවස් ගලවලා මේක ඊයේ ගලවපු එකක්. මේ කහ මම ගත්තේ ග්‍රෑම් 100ක් රුපියල් 50 ගානේ. මේක ගත්තේ ග්‍රෑම් 100ක් රුපියල් 30 ගානේ. මේක නම් ගත්තේ ගලවන දෙනකින්. මේක කඩේකින්. ඉතින් මේ දවස්වල කහ වාරේ, ඒ කියන්නේ කහ ගලවන කාලේ. ඒ නිසා ඔයාලට එළියට පහළියට ගියාම ටිකක් අඩු ගන්නට අමු කහ ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලා කහ ටික හදාගත්තොත් මම දන්නවා මින් ඉදිරියට ඔයාලා අමු කහම හොයයි. ඇයි දන්නවද? උයන කෑමවල මේ කහවල ලස්සන සුවඳ සහ රසයක් තියෙනවා. ඒ වගේමයි මේ වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. අමු කහ හැදින්නේ පොළව යට අල වගේ. ඒ නිසා ගලවල ගත්තාම වැලි තියෙනවා. වැලි යන්නේ මේ වගේ බ්‍රෂ් එකකින් හොඳට ටැප් එකට අල්ලලා හොදගන්න ඕනේ. වැලි ටික සේරම ගියාට පස්සේ මේ වගේ පිටි පිටි කපා ගන්නවා. එක එක අල එක එක පාට තියෙනවා. මේ බලන්නකෝ, කැරට් අලයක් වගේ කහ පාටයි. මෙතන අමු කහ ග්‍රෑම් 195ක් මං අරන් තියෙනවා. මේ වගේ ස්ටීමර් එකක දාලා ස්ටීම් කරගන්න ඕනේ. ස්ටීම් එකේ වතුර ටික නටනකන් ඉඳලා ඒකට කහ කැරි ටිකක් දාගන්නවා. දැන් ස්ටීම් එක හුමාල එළියට එනකන් ඉඳලා පියනෙන් වහනවා. ඔයාට ස්ටීම් එකක් නැත්තම් ලොකු සාස්පානක හරි මුට්ටියක හරි කටට ලොකු රෙද්දක් බැඳලා තව මුට්ටියකින් හරි සාස්පානකින් හරි වහලා ස්ටීම් කරගන්න පුළුවන්. මේක ස්ටීම් වෙන අතරේ අපේ කහ කපපු පිහිය තියෙනවනේ, ඒක සුද්ධ කරගන්නත් ඕනේ. ඔන්න බලන්නකෝ, කහ ටික ගම් එකක් වගේ ඇලිලා. ඒ නිසා පොල් තෙල් ටිකක් දාලා තව පිහියකින් හූරලා අරිනවා. දැන් ස්ටීම් එක එළියට එනකන් ඉඳලා ගින්දර මීඩියම් හයි හීට් එකේ මධ්‍යම ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩියෙන් තියාගෙන ස්ටීම් කරගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. විනාඩි 20ක් යනකොට හොඳ සුවඳක් එනවා. ඒ වෙලාවේ මම ඇරලා බලනවා. පුංචි කෑල්ලක් අරන් කාලා බලනකොට තඹපු අලයක් වගේ මෙලිකට තියෙනවා. මේක තමයි ගාන. දැන් අපි ස්ටීම් එකෙන් තඹගත්තු කහ ටික පැත්තකට අරගන්නවා. නිවුනට පස්සේ ලුණු කැට හරි ලුණු කුඩු හරි තේ හැන්දක් දාලා හොඳට අඹර ගන්නවා. වතුර එහෙම දාන්න යන්න එපා. ඔයාට බ්ලෙන්ඩර් එකක් නැත්නම් මිරිස් ගලක තියලා ලුණු කැටි ටිකක් දාලා හැමී හිට අඹර ගන්න. දැන් මම මේ විදිහට විනාඩියක් විතර අඹර ගන්නවා. විනාඩියකට පස්සේ පැත්තකට අරගෙන ඇතුලේ හැමතැනම විසිරලා තියෙන ඒවා සීරම එකතු කරලා ආයෙත් දාලා ආයෙත් විනාඩියක් අඹර ගන්නවා. දැන් අතට චුට්ටක් කරන් බලනව පිටි වගේ තියෙනව නම් අඹරිලා. පිටි පිටි වගේ හොඳට දිය වෙලා නම් ආයෙ අඹරන්න ඕනේ නැහැ. පුළුම් පුළුම් වගේ තියෙනව නම් ආයෙත් සැරයක් දාලා අඹර ගන්න. ප්‍රථම වතාවට අපේ අම්මා channel එකෙන් ෂෙයා කරන්න ෂෙයා කරන්න. යාළුවෙක් හැකි තාක් ෂෙයා කරන්න. මේ කහ ටික දාන බෝතලේ හොඳට සබන් දාලා හොදලා අවුවි දාලා වේලලා තමයි ගෙනත් තියෙන්නේ. දැන් මං ලිපර ටිකක් උඩින් මේ වගේ අල්ලනවා. ලිපර ලං කරන්නම එපා. ඊට පස්සේ ඇතුලේ තියෙන ජල වාෂ්ප ටික අයින් වෙනවා. දැන් අඹරගත්තු කහ ටික බෝතලෙට දාගන්නවා.
කිරණකොට 195ක් තිබුණා. දැන් 196ක් තියෙනවා. බෝතලේ බර නැතුව කහවල බර විතරයි. මේක වැදගත් දෙයක්. මේ කහ අඹරපු බ්ලෙන්ඩර් එකේ කප් එකයි බ්ලෙන්ඩර් ජාර් එකයි හොඳට හෝදලා මේ කහ ටික විසි කරන්න එපා. මේක උයන වෑංජනයකට දාන්න තියාගන්න. දැන් මේ අඹරලා සතියකට පස්සේ දැන් මම කහ පේස්ට් එකෙන් තේහෙනි භාගයක් මේ විදිහට දාගන්නවා. මේ කහ එකෙන් පරිප්පු ටිකක් උයලා පෙන්නන්නම්. මම මේකට රම්පේ කල්පින්ච මිරිසේම දැම්මේ නැහැ. ඔයාලට කහ පාට පෙන්වන්න ඕනි නිසා. මේ බලන්නකෝ ලස්සන කහ වෙලා. ඒ විතරක් නෙමෙයි ඔයා ළඟ ඉන්නවනම් ඔයාට මේකේ සුවඳක් දැනේ. ඒ තරමට ලස්සන සුවඳක් එනවා. අමුකා ටිකක් ගෙදර තියනවනම් ස්ටීම් කරලා ටක් කාලා හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් විනාඩි 5න් හදනවා කියලා බොරු කියලා මිනිස්සුන් අරවට්ටන්න හොඳ නැහැ. මේ වගේ එකක් ස්ටීම් කරන්නම විනාඩි 20ක් යනවා. වෙළඳ පොලිට කහ එනකන් මාස දෙකකට විතර අඹරල පැකට් කරලා ෆ්‍රීස් එකේ දාලා තියාගන්න. මම මේ කොටාගත්ත සුමානකට අලුත විවාහ වුණු දෙන්නෙක් වගේ ඉන්නවනම් සුමාන දෙකක් උනක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ කහ ගණන් යන්න කලින් අපි කහගත්ත මිල තියෙනවනේ. ඒ මිලම වෙනවා එතකොට. ගම්වල ඉන්න අය ඉන්නව නේද? ඒ අය චුට්ටක් කැරකිලා බලන්නකෝ. ඔය නුවර පැත්තේ විවිධ ගම්වල ඈත පළාත්වල එහෙ මේ දවස්වල කහ ගලවනවා. අන්න ඒ වගේ කලවන තැන්වලට ගියා නම් කිලෝ එකක් දෙකක් විතර ගන්න පුළුවන්. හතර පහ දිනක එකතු වෙන්න එකතු වෙලා එයාලගෙන් කිලෝ එකක් දෙකක් අරගන්න. අරගෙන මේ වගේ අඹරලා ෆ්‍රීස් එකේ දාලා තියාගන්න. පැකට් කරලා ෆ්‍රීස් එකේ දාන්නත් පුළුවන්. පාවිච්චියට ගන්නව නම් ගන්න කලින් දවසේ ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ මේක තියලා තියන්න. එතකොට මේකේ කූල් යනවා. අද දවසේ මම ගොඩාක් සතුටු වෙනවා. ලොකු බිනක් කරගත්ත කියලා මං හිතනවා. එහෙනම් ඔබ ඉගෙන ගත් දේ ගැන ඔබේ වටිනා කමෙන්ට් එක මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. උයන පිහිනකොට කහ ගැන මං ගොඩාක් දේවල් කියලා තියෙනවා. තවත් ඉදිරියට මං ඔයාලට මේ ගැන විස්තර කරන්නම්. ඒ වගේමයි මේ විදියට කහ හදාගත්තම හදනකොට ගත්ත ෆොටෝසුත් එක්ක අපේ අම්මා Facebook fan page එකට ෆොටෝ ෂෙයා කරන්න. බෝතලේ විතරක් තිබුණොත් මං ඒවලට ලයික් කරන්නේ නැහැ. මොකද කඩෙන් ගෙනාපුවා වෙන කොහෙන්වත් ගෙනාපුවා නිකන් බෝතලයකට දාලා පෙන්නන්න පුළුවන්. පහුගිය දවස්වල ඒ වගේ දේවල් ගොඩාක් මං දැක්කා. ඒ නිසයි කියන්නේ කහ ටික පෙන්න කහ අඹරනවා පෙන්නන්න පෝතලේ පෙන්නන්න. එතකොට තමයි මම විශ්වාස කරන්නේ. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. අපේ අම්ම channel එකේ තමයි මුලින්ම ඔයාලට මේ ක්‍රමයට කහ ස්ටීම් කරලා කොටා ගන්න හැටි කියලා දුන්නේ. අපේ අම්ම channel එකෙන් අලුත් විශේෂ දෙයක් ආවොත් එහෙම ඒ වීඩියෝ එක වෙන කෙනෙක්ට කියලා කරවලා ඉතාම සූක්ෂම විදියට මිනිසුන් අතට යවලා අපේ අම්මා වීඩියෝස් පහල දාන ක්‍රමයක් පහුගිය දවස්වල මම දැක්කා. අද 2022 ජනවාරි 25 වෙනි විට අපේ අම්මා channel එකට subscribersලා 124ක් ඉන්නවා. මේ කහ පේස්ට් වීඩියෝ එක අද මම දෙවන වරටයි අප්ලෝඩ් කරන්නේ. පළවෙනි වර අප්ලෝඩ් කරේ 2020 දෙසැම්බර් 18 වෙනිදා. අද 2022 ජනවාරි 25 මේ වීඩියෝ එකත් YouTube එක සෙනඟට යන එක උපක්‍රමශීලීව නවත්තලා තියෙනවා. YouTube එකේ ප්‍රථම වතාවට සිංහලෙන් කහ කුඩු සහ කහ පේස්ට් හදන හැටි කියලා දුන්නේ අපේ අම්මා channel එකෙන්. මේ තියෙන්නේ අපේ අම්මා channel එකෙන් ප්‍රථම වතාවට දුන්නු කහ කුඩු වීඩියෝ එක. මේ කහ කුඩු වීඩියෝ එකත් යන්නේ නැති වෙන්න වෙන අය ලවා විනාඩි 5න් කරනවා කියලා මාතෘකා දාලා කරවලා අපේ අම්මා channel එකේ මේ වීඩියෝ එකටත් පහර දුන්නා. ඊයේ දවසෙත් නැවත වතාවක් පහර දීලා තිනවා. පහර දීලා කියන එකේ විස්තරේ වීඩියෝ එක යට තිනවා බලන්න. ඒ නිසා මේ පින්තූර පෙන්නන කහකුඩු වීඩියෝ එකේ ෂෝට් එකක් අද මම අප්ලෝඩ් කරලා තිනවා. වීඩියෝ එක යට විස්තරේ කියවලා බලන්න. ඉතින් ඔයාලට මම මේ කියන්නේ මිනිස්සුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් හොයලා බලලා ඔයාලට ජීවත් වෙන්න උදව් වෙන එක තමයි කරන්නේ. එහෙනම් ඔබට මොකක් හරි වීඩියෝ එකක් ආවොත් අපේ අම්මා ළඟත් ඒක කරලා තියෙනවා නම් දිනේ බලන්න. වීඩියෝ එකට දිනේ තියෙනවනේ. දිනේ බලන්නකෝ. මොකද දන්නවද? මේගොල්ලෝ පහුගිය දවස්වල කතාවක් ඇරිය අපේ අම්මා එයාලගෙන් බලාගෙන උයනවා කියලා. ඒ නිසයි මම මේක කිව්වේ. වෙන දෙයක් නිසා නෙවෙයි.
මේ වගේ අපේ අම්මා channel එකේ කිතර හදපු කෑම වර්ග ගොඩාරියක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ කල් තියාගන්න දේවල්, අලුත් දේවල් තියෙනවා. ඒ වගේමයි සොසේජ් හදනවා, මෝරු මිරිස් වේලෙනවා, ලුණු දෙහි හදනවා මේ වගේ කොටාරියක් කියලා දීලා තියෙනවා. ඔයගේ මේ දකුණු අත පැත්තේ තියෙන රතුපාට ඩෑන්සින්නි තලේ උඩ කෙළවර තියෙන link එක click කරන්නකෝ. එතකොට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ටර්නෙට් එකේ ඔය අපේ අම්මා වීඩියෝස් හොයනවා නම් මෙන්න මේ පින්තූරේ ඒ එන වීඩියෝ එකේ වම් ඉහළ කෙළවරේ හැරි පහළ කෙළවරේ හැරි තියෙනවද කියලා බලන්න. බලලා ක්ලික් කරන්න. අපේ අම්මා රෙසිපිස් වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන හැමෝටම බොහෝම ස්තුතියි කියලා කියනවා.